আইবোয়ান শুভ মধ্যাহ্নক স্বাধীন রূপবাহিনী মধ্যাহ্ন প্রবৃত্তি বিকাশে সামগ্রী ওব প্রথমেন অবধানে প্রবৃত্তি শিরস্থল বেত সঞ্চারণে কেডু 1034 গেවුණු পে 24 দি পুলিশ দলে উপন দিনিয়ক সেমরু নবেকুত কটু করোনা পকুরেট ইয়ে 2682 এক বেদি দিন 28 দি মরণ 54 15 দেরিয় 10000 কট বিকিনু পাপতরেকু পুলিশ সত্তরঙ্গুয়েট কাল গুণে তাওমাত আয়হপাত দেরিত দিগট তাওমাত বেসি ব্রাজিলে করোনা মরণ জালিত ইহলেয়াই සංචරණ සීමා උල්ලංඝනය කළ පුද්ගලයින් 1034 දෙනෙකු ගෙවුණු පැය 24 තුළ අත්අඩංගුවටගත් බව පොලිසිය පවසනවා. සංචරණ සීමා ක්‍රියාත්මක වෙද්දී උපන්දින සාදයක් පැවැත් වූ කැස්බෑව ප්‍රදේශයේ 9 දෙනෙකුද පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. අද දින උදෑසන 6න් අවසන් වූ පැය 24ක කාල පරිච්ඡේදය තුළ නිරෝධායන රීතීන් උල්ලංඝනය කළ පුද්ගලයින් 1034ක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා මේ වන විට අත්අඩංගුවටගෙන ඇති මුළු සංඛ්‍යාව 26920ක් පමණ වෙනවා තවදුරටත් මේ මෙහෙයුම් මේ ආකාරයටම ක්‍රියාත්මක කරනු ලබනවා ඔබ මේ ආකාරයටම තවත් දින කිහිපයක් රැඳී සිටියහොත් ලබන 14 වෙනිදා වන විට මේ සංචාරක සීමා නිමා කරමින් රට සාමාන්‍ය පරිදි විවෘත කිරීමට හැකි වෙයි නමුත් ඔබ එසේ නොසිටියහොත් තවදුරටත් එවැනි සංචාරක සීමා පැනවීමට සිදු වෙයි ඒ නිසා ඉදිරියේදී රට විවෘත කිරීම පිළිබඳ වගකීම් සංචරණ සීමා ක්‍රියාත්මක වෙද්දී කැස්බෑව හල්පිට ප්‍රදේශයේ හෝටලයක පැවැත්වූ උපන්දින සාදයක් වැටලීමට කැස්බෑව පොලිසිය අද අලුයම ක්‍රියා කළා. එහිදී කාන්තාවන් 5 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවටගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. උපන්දින සාදය සඳහා රැගෙන විත් තිබූ ආහාර මින්ම උපකරණද පොලිස් භාරයට ගෙනුණා. ගංජා පැකට්ද එම සැකකරුවන් ළඟ තිබූ බව පොලිසිය පවසනවා. සැකකරුවන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ වැඩපිළිවෙල රට පුරා ක්‍රියාත්මක කරනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සමුපකාර සමිති සහ සනස මගින් සිදු කරනවා. සහන මිල කරන් යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමටයි පියවරගෙන තිබෙන්නේ. අනුරාධපුර නගරයේ සතුෂ ශාඛාවේ මත්පැන් අංශය බලෙන් විවෘත කර එහි මත්පැන් තොගයක් රැගෙන යාමේ සිටිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව අනුරාධපුර පොලිසිය පවසනවා. සංචරණ සීමා ක්‍රියාත්මක කාලයේදී මත්පැන් සල් වසා තබන ලෙස දැනුම් දී තිබෙනවා. එවැනි පසුබිමකයි මෙලෙස අලෙවිසල බලෙන් විවෘත කර මත්පැන් රැගෙන ගොස් තිබෙන්නේ. කොරෝනාවට එරෙහිව චීනය නිෂ්පාදනය කරන දෙවන එන්නත මෙරටදී නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමට රජය සූදානම්ව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. නෙළුම්මාවත පක්ෂ කාර්යාලයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාද මෙහිදී අදහස් දැක්වුවා. WHO සංවිධානයේම සංඛ්‍යාලයකට අනුව ලංකාව ලෝකයේම නවසීලන්තයට විතරයි දෙවනි උනේ පළවෙනි රැල්ල කළමනාකරණය කිරීමේ. දෙවනි රැල්ල කළමනාකරණය කිරීමේදී ලෝකයේම 10වෙනි තැන තමයි WHO සංවිධානය අපේ රට දැම්මේ. WHO සංවිධානයේ මේ සදබ කට්ටිය වගේ එහෙම නැත්නම් අර තුනේ කල්ලිය වගේ දේශපාලන පටු වාසි ලබා ගන්න කාලකන්ණ විදියට කොරෝනා වසංගතය කළමනාකරණය පිළිබඳව බලන්නේ නැහැ. පළවෙනි තැන 10වෙනි තැන කාලය තමයි විපක්ෂ නායකතුමාගේ පෙකණිලි බොන්න කියලා. වැරදිලාව තිබිච්ච ආණ්ඩුව සජිත් ප්‍රදේශ මහත්තයා ආණ්ඩුවක් නම් සයින ෆෝම් එකක් පිළිකාවලින් මේ යන උදවීන් අද පොඩි දරුවට දේවැඩියාව හැදිලා තියෙනවා මේක කොහෙන් හරි නතර වෙන්න ඕනේ අතිගරු ජනාධිපතිතුමා බලන්නේ මේ ජනතාවගේ ජීවිත ටික රැක ගන්න අද අපේ ජල මූලාශ්‍ර මේ තුලින් විනාශ වෙනවා ජලාශ ටික රසායනික ද්‍රව්‍ය තුලින් විනාශ වෙනවා ඉතින් මේකට කොහෙන් හරි ආරම්භයක් තියෙන්න ඕනේ අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කරමින් වයස අවුරුදු 15ක දැරියක මුදලට විකුණූ පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා මෙම සිද්ධියට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව අපරාධ නීති යටතේ කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.
මොරටුව ලක්ෂපති ප්‍රදේශයේ පදිංචි 35වැනි පුද්ගලයෙකු අතරඟුටගෙන තිබෙනවා. වයස අවුරුදු 15ක පමණ දැරියක් අන්තර්ජාලය හරහා දැන්වීම යොදා විවිධ පුද්ගලයින්ට මුදලට ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීම ඔහුට තිබෙන චෝදනා. මේ පුද්ගලයා විසින් මාස 3ක පමණ කාලයක සිට මේ ආකාරයට විවිධ පුද්ගලයින්ට දිනපතා අලෙවි කර ඇති බවට වාර්තා වෙනවා. එක් වරකට මෙම දැරිය ඒ ආකාරයට අලෙවි කිරීමෙන් රුපියල් දසදහසක මුදලක් ලබා ගන්නා බවටයි වාර්තා වී තිබෙන්නේ. විශේෂයෙන්ම මෙය ලංකාවේ අපරාධ නීති යටතේ අවුරුදු 20ක කාලයක් දඩුවම් ලැබිය හැකි වරදක් වෙනවා. ඒ වගේම මෙම දැරිය මේ ආකාරයට මිලදී ලබාගත් පුද්ගලයින් පිළිබඳවද මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. අතරඟුටගත් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කර තිබෙනවා. තමන් වෙත ලැබෙන ව්‍යාජ දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. ස්ථාවර දුරකථනයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එසේද නැත්නම් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාශයේ නිලධාරීන් ලෙස දුරකථන ඇමතුම් ලබා දෙන්නට පුළුවන්. එසේ ලබා දී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔබගේ සම්බන්ධතාවක් ඇති බවත් එයින් ඔබව මුදාහැරීමට නම් යම් මුදලක් තැන්පත් කර යුතු බවත් පවසා සිටින්නට පුළුවන්. එවැනි පොලිස් නිලධාරීන් බව පවසා ලැබෙන දුරකථන ඇමතුම් ව්‍යාජ දුරකථන ඇමතුම් ඒවාට රැවටෙන්නට එපා. COVID-19 ආසාදිතයන් 2682 දෙනෙකු ඊයේ දිනේ මෙරටින් හඳුනාගත්තා. මැහි 10 වනදා සිට ජූනි 7 වනදා අතර කාලය තුළ කොරෝනා මරණ 54ක් සිදු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා. මේ අතර තවත් සයිනොෆාම් මාත්‍රා මිලියනයක් මෙරටට රැගෙන ඒම අද සිදු කෙරුණු අතර ගැබිනි මව්වරුන්ට එන්නත් ලබා දීම අද ආරම්භ කෙරුණා. ඊයේ දිනේදී මෙරටින් වාර්තා වූ ආසාදිතයන් 2682 දෙනාකින් 45 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන්. වැඩිම ආසාදිතයන් පිරිසක් ඊයේ දිනේ කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගැනුණු අතර එම සංඛ්‍යාව 602ක්. ගම්පහින් 434ක්, කුරුණෑගලින් 270ක්, මඩකලපුවෙන් 222ක් හඳුනාගැනුණා. නුවරළියෙන් සහ රත්නපුරෙන් ආසාදිතයන් 119 දෙනා වෙගින් වාර්තා වුණා. කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 113ක්. යනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 210,661, 30,558 දෙනෙකු රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 178,259ක්. මේ අතර කොරෝනා ආසාදනය වී සිටි 54 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා. මැයි 10 වනදා සිට 31 වනදා දක්වා 15 දෙනෙකු මියගොස් ඇති අතර අනෙක් 39 දෙනා මියගොස් ඇත්තේ ජූනි 2 වනදා සිට ජූනි 7 වනදා දක්වා කාලය තුළයි. ඉන් 22 දෙනෙකු කාන්තාවන් වන අතර පිරිමි පුද්ගලයන් 32 දෙනෙකුද වෙනවා. පුද්ගලයන් 6 දෙනෙකු නිවසේදීම මියගොස් තිබෙනවා. 46 දෙනෙකු මියගොස් ඇත්තේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියදී. ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,843ක්. කොරෝනා ආසාදිතයන්ට ඔක්සිජන් සැපීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 5ක් වටිනා හයිෆ්ලෝ ඔක්සිජන් තෙරපි යන්ත්‍ර 5ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ප්‍රදානය කෙරුණා. කොළඹ වරායනගර ව්‍යාපෘතියේ කළමනාකාර අධ්‍යක්ෂ හවුලියන් ජියන් මහතා එම පරිත්‍යාග අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මිය වෙත ලබා දුන්නා. රයිනෝ සමූහ ආයතනයේද රුපියල් මිලියන 10ක් වටිනා ඔක්සිජන් තෙරපි යන්ත්‍ර 8ක් අමාත්‍යාංශය වෙත පාර දුන්නා. ඇමරිකානු ආධාර වැඩපිළිවෙලටදී පුද්ගල ආරක්ෂක ඇඳුම් කට්ටල මුව ආවරණ ඇතුළු ඩොලර් මිලියන 6කට වඩා වැඩි වටිනාකමකින් යුත් උපකරණ තොගයක් ද ලබා දී තිබෙනවා. මේ අතර COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් අද උදෑසන මෙරටට රැගෙන ලැබුවා. එන්නත් තොගය කටුනායක ගුවන්තොටුපලේ ආනයන අංශයේ ගබඩා කර තිබීමෙන් පසු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ගබඩා වෙත රැගෙනීම සිදු කෙරුණා. එන්නත් කරන වැඩසටහන යටතේ ගර්භිණී මවරුන්ට එන්නත් ලබා දීමද අද සිට සිදු කෙරෙනවා. එම කටයුතු බොරැල්ල කාසල් රෝහලෙන් ආරම්භ කෙරෙනවා. අනවශ්‍ය ලෙස එන්නත් කරන සෑම ස්ථානයකටම ගොස් තෙරපි හෝ කරදර විඳ එම එන්නත ලබා ගැනීමට උත්සුක වන්නෙපා. පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන් විසින් තම ප්‍රදේශයේ ගර්භිණී මවරුන්ට අවශ්‍ය කරන ඒ එන්නත් ලබා දීමටත් අවශ්‍ය කරන අයට එන්නත් ලබා දීමටත් ඒ සඳහා අවශ්‍ය කරන පාසුකම් සැලසීමටත් උපදෙස් ලබා දීලා තියෙනවා පෞල් සෞඛ්‍ය කාර්යාංශය මගින්. ඔවුන් සමග සම්බන්ධතාවය පවත්වාගෙන යමින් මේ එන්නත ලබා ගැනීමට කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මේ වන විට 20,23,256 දෙනෙකුට එන්නත් ලබා දී ඇති බව සෞඛ්‍යංශය සඳහන් කළා. ඇස්ට්‍රාසෙනිකා කොවිශීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 9,25,242 දෙනෙකුට ලබා දී ඇති අතර දෙවන මාත්‍රාව ලබා දුන් සංඛ්‍යාව 353,789ක්.
සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව 133,028 දෙනෙකුට ලබා දී තිබෙනවා. දෙවන මාත්‍රාව මේ වන විට ලබා දී ඇත්තේ 166 දෙනෙකුට පමණයි. ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව 64,986 දෙනෙකුට ලබා දී තිබෙනවා. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරේන් ප්‍රනන්දු මහතා කොවිඩ් මර්ධන එන්නතේ දෙවන මාත්‍රාව කිරුළපන සිටුවෙන ශාලාවේ පැවති එන්නත් කරන වැඩසටහනේදී ලබා ගත්තා. අනතුරුව මාධ්‍යවිත අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ රජයේ සිදු කරන එන්නත් වැඩපිළිවෙල මේ වන විට සාර්ථක වී ඇති බවයි. නොන්න මේ SMS එක ආවා නැත්තම් කේගයි වුණේ නැහැ කියලා තමයි ඇවිල්ලා හොරෙන් ගැහුවා කිව්වොත් නෑ පාර්ලිමේන්තුවේ මේක දුන්නා මම පාර්ලිමේන්තුවෙන් ගැහුවේ නෑ. ඇත්තටම මං කිව්වා 110ක් ලංකාවේ මහජනතාව ගහනකම් මං ගහන්නේ නැහැ කියලා. ඉතින් 110 ගැහුවට පස්සේ තමයි මම මගේ ඉන්ජෙක්ෂන් එක ගැහුවේ. ආණ්ඩුවල උත්සාහයක් ගන්නවා මේක කරන්න. මම හිතනවා විකල්ප නැහැ පැණි නැහැ. දෙන්න ඕනේ ඉන්ජෙක්ෂන් එක තමයි. කෙසේ වෙතත් ලංකාවේ කොළඹ විතරක් නෙමෙයි සෙසු පළාත් වලටත් තාම ඉක්මනින් මේ වැක්සින් එක ලබා දෙනවා. හොඳයි අපි තාමත් වියසනයක ඉන්නේ. ඉල්ලීමක් කරනවා ලංකාවේ සියලු දෙනාට පුළුවන් තරම් මේ වැක්සින් එක ලබා ගන්න කටයුතු කරන්න. ආණ්ඩුවට සහයෝගය දෙන්න අපි මේ වෙලාවේ සූදානම්. නිරෝගීමත් අනාගත පරපුරක් බිහි කිරීමේ අරමුණින් කාබනික පොහොර වගාවට යොමුවීමට රජයගත් තීරණය ක්‍රියාත්මක කිරීමට ගොවි ජනතාව පෙළ ගැසෙමින් සිටිනවා. කාබනික පොහොර යෙදීමෙන් සාර්ථක අස්වැන්නක් ලබාගත හැකි බවයි ගොවි ජනතාව පවසන්නේ. මේ සඳහා රටම එක්විය යුතු බව පරිසර සංවිධාන පෙන්වා දෙනවා. වස 23 වීවගාවකට සැරසුම් යන තේමාවෙන් කාබනික පොහොර යෙදූ ආදර්ශ වීවගාවකට ගොවි ජනතාව පෙළ ගැසමින් මැදලිගිරිය කුසුම්පොකුණ ගොවි සංවිධානයේ මගින් වගා කළ කුඹුරු අකර 40කට කාබනික දියර පොහොර යෙදීම සිදු කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මත්ස්‍ය අවශේෂ කොටස් පමණක් යොදා ගනිමින් ගොවි ජනතාව මෙම දියර සකස් කර තිබෙනවා. හිඟුරාණ සීනි කර්මාන්ත ශාලාව මගින් නිෂ්පාදනය කරන කාබනික පොහොර භාවිතයෙන් උක් වගාකරුවන්ගේ අස්වැන්න ඉහළ ගොස් ඇති බව අම්පාර ගොවි ජනතාව පවසනවා. උක්කර්මාන්තයේ ප්‍රධාන අතුරුඵලයක් වල පෙරහන් මඩ පරිසරයට හානි නොවන පරිදි යොදා ගනිමින් උක්කගාවේ ඵලදායීතාව ඉහළ නැංවීමට හැකි වී තිබෙනවා. පාරම්පරික පොහොර හා ක්ෂුද්‍ර ජීවීන් යොදාගෙන පස සාර්වත් කිරීමේ ක්‍රමවේදයක් පිළිබඳ ජෛව ජනක හරිත තාක්ෂණ ආයතනය හා ක්ෂුද්‍ර ජීවී නිෂ්පාදන ආයතන පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා. මේ අතර මාධ්‍යම කීපයකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. එඩිතර තීන්දුවක් අරගෙන තිබෙන්නේ. ඒ එඩිතර තීන්දුව ගත්තකම එකපාරටම මහ පොළොවේ ප්‍රායෝගික ප්‍රශ්න දින ගොවියා කලබල වෙන සාධාරණයි. ගොවියාට බෙදොස් කියන්න බෑ. හැබැයි මට තියෙන ප්‍රශ්නේ ගොවියා කලබල වීම නෙවෙයි. අර මේ තීන්දුව ගන්න බෑ කියලා හැමදාම කෑ ගහපු අර පරිසර සංවිධාන තීන්දුව ගත්තයින් පස්සේ ඒගොල්ලන්ගේ මුඛපූට්ටු වෙලා තියෙනවා. ඒ මුඛපූට්ටු වෙච්ච පරිසර සංවිධානය මම අහනවා මේ එඩිතර තීන්දුව ගැන ඔබලා මොකද කියන්නේ කියලා. මේ රටේ ජනතාව හැටියට ජීවත් වීමේ අයිතිවාසිකම ඇති කිරීමේ ඉතා සාධනීය තීන්දුවක් තමයි ජනාධිපතිවරයා ගත්තේ. තීන්දුව සම්බන්ධව පරිසරවේදීන් සහ පරිසර ක්‍රියාකාරකින් මේ රටේ මහජනතාව සම්පූර්ණ ජනාධිපතිවරයාත් එක්ක හිත ගන්නවා. හැබැයි ප්‍රශ්න ගොඩක් තියෙනවා අපි මේ සම්බන්ධව කතා කරන්න. එකක් තමයි මේ සඳහා නිලධාරීන් සූදානම්ද කියන එක. මේ සඳහා දේශපාලකයන් සූදානම්ද? රසායනික පොහොර භාවිතයෙන් තොරව පාරම්පරික ගොවිතැනට නැවත පිවිසීමට ජනාධිපතිතුමා ගත් තීරණයට විරුද්ධ වන්නේ ජනතාව සමූල ඝාතනයට උත්සාහ ගන්නා පිරිස් බව විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනිය මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාද මෙහිදී අදහස් දැක්වුවා. කොරෝනා මැරෙනකොට දවසකට 40ක් මැරෙන එක ගැන ලොකු අවධානයක් වෙනවා. මුළු රටම ලොක්ඩවුන් කරලා පවතිනවා. නමුත් වකුගඩු රෝගේ තත්ත්වය බලන්නකො. 2020 වර්ෂයේ අපේ කොරෝනා රෝගයෙන් 500ක් මැරෙනකොට වකුගඩු රෝගයෙන් 5000ක් මැරුණා. ඉතින් මේක කවුරුත් කතා කරන්නේ නැත්තේ ඇයි? ඛණ්ඩ දෙයක් නැතත් වසඛණ්ඩ කියන්න බෑනේ. 1970 මේ රටට මේ රසායනික ද්‍රව්‍ය ආහාරයට එකතු කිරීම ආරම්භ කරාට පස්සේ 2012 වර්ෂයේ වෙනකොට ලංකාවේ උතුරුමැද ඉන්න මහජනතාවගෙන් 16කට වග්වඩු රෝගේ අද ගිහින් බලන්නකො වග්වඩු රෝහලට මෙතන තියෙන මේ මාලිගාවත් අවුරුදු 16 ළමයි ඉන්න වග්වඩු රෝගේ හැදිලා. අපේ සංස්කෘතිය තුළ කුඹුර ළඟමයි ගෙදර තියෙන, ගෙදර ළඟමයි ලිඳ තියෙන. ඒතකොට අර වසවිස ගහනවා කියන එක බරපතල විදිහට අපිට පහර දෙනවා. අපේ අතිගරු ජනාධිපතිතුමා සම්බන්ධ වුණ අවුරුදු 35ක තිබු කුරුරු යුද්ධය අයින් කරන්න. හැබැයි නිවැරදි කුරුරු යුද්ධය තමයි මේ අපේ තියෙන පාරම්පරික ගොවිතැනට නැවත පිවිසීම සඳහා එතුමා මේ ගත්තා වැඩපිළිවෙලට විවිධ පිරිස් මොන විදිහට බාධා කරත් මේ රටේ පුරවැසියා, මේ රටේ දරුවා සියල්ල ගැන පොඩි හරි සබුද්ධික දැනුමක් තියෙන
කෙනෙක් ඉන්නවනම් මේකට විරුද්ධ වෙන්න බෑ. ඒකෙන්ද මේකට විරුද්ධ වෙන්නේ අපිව සමූල ඝාතනය කරන්න හදන පිටරට පිරිස් ලෝකෙම අද ගරු කරන ජනාධිපතිතුමාට මේ වැනි පියවරකට ලෝකේ රටක් ඉදිරියට තැබීම ගැන ඇඟ උතුරුමැද පළාතේ වගේ වගේ කුඹුරු කරන හුඟක් අය මේ AI කෑමට කුඹුරු කරනවා එහෙම නෙමෙයි. AI සමහර විට අපි වගේම කඩෙන් අරගෙන කනවා වෙන්නත් පුළුවන්. නමුත් අර කුඹුර විශාල ව්‍යාපාරික ආකෘතියක් ඇතුලේ කරන අයත් ඉන්නවා. සමාජයේ මතයක් තියෙනවා මේ හයිබ්‍රිඩ් නැත්තම් දෙමුහුන් වර්ගයේ තියෙන බීජත් ඒ වගේම අද ව්‍යාපාරික කෘෂිකර්මාන්තය දෙක හමුවේ තියෙන අභියෝග සමහන් කරන්න අපිට මේ කාබනික පොහොර විසඳුම ගැළපෙයිද කියලා සමහරු කල්පනා කරනවා. අතරම අපේ දේශපාල වශයෙන්ත් අපේ මේක ලොකු සාකච්ඡාවක් තියෙනවා. ඇත්ත විසඳුම තියෙන්නේ රසායනික කරණයෙන් ඉවත් වෙච්ච තැනට රට ගෙන යාම ඇතුලේ තමයි. ඉතින් ඒ විසඳුම දක්වා ගෙනියන මාර්ගය විශේෂඥ කණ්ඩායමකට අපි ඒ වගකීම බාර දීලා තියෙනවා. ක්‍රමානුකූලව සමාජගත කරන්න අපිට සහයෝගය දෙන්න කියලා. ඒත් එතුමාලා ඒ සහයෝගය දෙමින් ඉන්නවා. ලබන වසර සඳහා පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම සඳහා ඉල්ලුම් කිරීමට ලබා දී තිබු කාලය ජූලි 30 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. අයහපත් කාලගුණයෙන් පාසල් පෙළපොත් අහිමි වූ දරුවන්ට අලුතින් පෙළපොත් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මේ පිළිබඳ තොරතුරු කොට්ටාෂ සහ කලාප අධ්‍යක්ෂවරුන් මගින් අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දෙන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා දැනුම් දෙන්නේ. පවතින අපදා තත්ත්වය තුළ දෙවයිනේ බොහෝ ප්‍රදේශවල දරුවන්ගේ පෙළපොත් හානියට ලක් වෙලා වතුරට අහු වෙලා විනාශ වෙලා තියෙනවා කියන එක අධ්‍යාපන අමාත්‍යාංශයට වාර්තා වෙලා තිනවා. සීලම දරුවන්ගෙන් දෙමව්පියන්ගෙන් ඉල්ලලා සිටිනවා, ඔබගේ දරුවාගේ පෙළපොත් වලට හානියක් වෙලා තියෙනවා නම් තමාගේ පාසලේ විදුහල්පතිතුමා ඔතුමිය මගින් කොට්ටාස අධ්‍යක්ෂවරුන් කලාප අධ්‍යක්ෂවරුන් හරහා අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දෙන්න. එවට නැවත අලුතෙන් පොත් ලබා දීම සඳහා වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙනවා. රුපියල් මිලියන 100ක් වැය කරමින් ගාලු මෝදුරු පිටිය සංවර්ධනය කෙරෙනවා. එම කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද නිරීක්ෂණය කළා. ගාලු මෝදුරු පිටිය සංවර්ධනය කෙරෙන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මැදිහත්වීමෙනුයි. ගාලු මෝදුරු සුන්දර ස්ථානයක් බවට පත් කිරීම සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස් මත මෙම සංවර්ධන කටයුතු සිදු කෙරෙන්නේ වරාය නගරයට ගැලපෙන අයුරින්. මේකට එන හැම කෙනෙකුටම අවශ්‍ය කරන හොඳ ප්‍රමිතියෙන් යුක්ත සාප්පු ටිකක් මෙතන හදනවා, කඩ ටිකක් හදනවා, ඒ අයට කෑම ටික ගන්න. ඒ වගේම වරාය නගරයත් එක්ක මේක ගැලපෙන්න ඕන. මේ රෝගයත් එක්ක කියලා අපි අපේ රටේ සංවර්ධන කටයුතු, අපේ රටේ ආර්ථිකය ගෙනියන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක නිකරුවොත් රජයක් නෙවෙයි. ඉතින් සමහර වෙලාවට බොරදියේ මාළු බාන යම් යම් දේශපාලන න්‍යායපත්‍රවලට කටයුතු කරන අය හිතනවා අපි සම්පූර්ණයෙන්ම සංවර්ධනය නවත්තලා දාලා කොරෝනා දිහා විතර බලන. කොරෝනාව තමයි අපේ ප්‍රමුඛතාවය. හැබැයි සංවර්ධන කටයුතුත් රටේ ආර්ථිකය ගෙනියන වැඩපිළිවෙලත් අපි අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනවා. මේ අතර අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් මෙරටට සිදු වූ හානියට වන්දි ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර නීති උපදෙස් ලබා ගන්නා බවයි. මේ වන විට අපිට තියෙන එකම දේ තමයි වන්දි ලබා ගැනීම. මේ වන්දි ලබා ගැනීම වෙනුවෙන් අපි අධිකරණ අමාත්‍යාංශයේ ගරු ඇමතුමා සමග නීතිපතිතුමා සමගත් ඒ දැනුම තියෙන විශේෂඥයන්ගේ සහාය ලබාගෙන සහ ජාත්‍යන්තර නීති උපදේශකයන්ගේ අවශ්‍යතාවය ලබාගෙන තමයි මේ වන්දි ලබා ගැනීම කටයුතු කරන්නේ. නැවෙන් මිහාට හුවමාරු වෙච්ච දත්ත මැකිල කියන කතාව කියනවා. ශ්‍රක්ෂණයකදී නීතිමය කටයුත්තකට ගියෝතින් වැරදිලා හරි ඔය කියන වන්දියේ අපිට අඩු වීමක් දක්න ලැබෙනවාය කියන අන්තරාදායක තත්ත්වයක් කියන එක පැහැදිලිවම අපි දන්නේ නැහැ. නැවේ තිබුණු දත්ත තියෙනවද නැද්ද කියන එක. හැබැයි අපි එකක් කියන්න පුළුවන්, ශ්‍රී ලංකා වරාය අධිකාරී හාබ මාස්ටර් අපේ කන්ට්‍රෝල් ටවර් එකේ හැම නැවක්ම එනකොට ඒ ලබා දෙන ඊමේල් පණිවිඩ සහ අනිකුත් සියලු දේවල් අපේ ටවර් එකේ තියෙනවා. ඒතර ඒ දේවල් එක්ක තමයි අපි අපේ කාරණා ගොනු කරලා තියෙන්නේ. ඒ නිසා අපි ළඟ තියෙන දත්ත කිසිසාත් වෙනස් කරන්නත් බෑ. ඒවා නිත්‍යානුකූල භාවයේ තියෙනවා. අපි CID එකට ඉදිරිපත් කරනවා, අධිකරණයට අපි ඉදිරිපත් කරනවා. ඒ අනුව තමයි වන්දි ලබා ගන්න කටයුතු කරන්නේ. අද දිනේ දිවයිනේ නිරිතදිග ප්‍රදේශයට අධික වර්ෂාවක් ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වැසි සමග තද සුළං සහ අකුණු අනතුරද ඇතිවිය හැකි බැවින් විමසිලිමත් වන ලෙසයි ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
අයහපත් කාලගුණයේ හේතුවෙන් කැලණි කලු නිල්වලා ඇතුළු ගංගා රසක ඇති වූ ජල කැලීම් මේ වන විට බැස යමින් පවතිනවා. තවදුරටත් පහත් බිම් රසක් ජලයෙන් යටව පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ගංගා ඉහළ ප්‍රදේශවලට අධික වර්ෂාවක් පසුගිය දිනවල නොලැබීම හේතුවෙන් ඉදිරියේදී ගංවතුර තර්ජනයක් ඇති නොවන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඊයේ දිනේ පුරා අත්තනගලුව සහ කැලණි ගඟ ද්‍රෝණිවල ඉහළ ධාරා ප්‍රදේශවලට මිලිමීටර් 75ක පමණ වර්ෂාපතනයක්. මේ වර්ෂාපතනය නිසා කැලණි ගඟේ සහ අත්තනගලුවේ ජල මට්ටම් නැවතත් යම් තාක් දුරකට ඉහළ යමින් පවතිනවා. අද දිනේ පුරාමත් තරමක් ඉහළ මට්ටමක මේ ගංගා දෙකේම ජල මට්ටම් පැවතිය හැකි. නමුත් මේ තත්ත්වය නිසා පවතින ගංගා දුර තත්ත්වය වර්ධනය වීමට කිසිම හැකියාවක් නැහැ. ගංවතුර තවදුරටත් පවතින ප්‍රදේශවල ජලය බැස යාමට බාධා ඇති වෙන්න පුළුවන්. මේ අතර වැලිමඩ උඩුපුස්සල්ලාව මාර්ගයට ස්ථාන කිහිපයකින් පස්කඳු කඩා වැටීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. වර්ෂාවත් සමග සවස් කාලයේදී එම ප්‍රදේශවලට දැඩි මීදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් රථවාහන ධාවනයේදී විමසිලිමත් වන ලෙසයි පොලිසිය රියදුරන්ට දැනුම් දෙන්නේ. රත්නපුර ප්‍රදේශයට යළි සුළු ගංවතුර තත්ත්වයක් බලපා තිබෙනවා. කළුගඟේ ඉහළ ප්‍රදේශවලට අධික වර්ෂාවක් ලැබීමත් සමගයි රත්නපුර පහත් බිම් රැසක් ගංවතුර තර්ජනයට ලක් වුණේ. මේ හේතුවෙන් කුඹුරු මෙන්ම බෝග රැසකට හානි සිදු වී ඇති බව ජනතාව පවසනවා. ඒත් සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. පෑම් පෑ ප්‍රවෘත්ති විකාශය සමගින් යළිත් මුණ ගැසෙමු. සුබ දවසක්.